நீ சப்ஸ்கிரைப் උදේ පටන් ගත්තේ කිරිබත් කාලා කොමාරි පාන්දර වෙනකල් කෑව 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 කෑමක් යකාගේ කෑමක් නේ පින්පුත කාලා තියෙන්නේ කෑව වගේ නෙමෙයි අයියේ ඒව යන්න ගියාම ඊයේ දවසම මල්ලට් එකේ අයියලා ඉතින් දන්නේ නෑනේ අයියේ ඊයේ දවසම මං ලැට්ටකේ පස්ස තියාගෙන ඉතින් රෙනවා 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 ඉවරයක් නෑ පස්ස නිකන් නෑ වගේ මගේ බොකු බැලවලුත් ගිහිල්ලද මන්දා හා ඊය පින්පුත මොනවද ඔය කියන්නේ චී මට කැතේවත් බෑ ඇයි ඉතින් සාමාන්‍ය දෙයක් මේක ආ මචන්ලා කොහොමද ඉතින් අඩේ කිච්චා මොකද බම් මේ ගොඩ දවසින් ඉස්කෝලේ ඇවිල්ලා ඇයි ඇයි උඹලට විතරද ඉස්කෝලේ එන්න ඕනද අපිත් එනවා ඉතින් අපිටත් මතක් වෙනවනේ ඉස්කෝලේ හරි හරි ඉතින් බා ඕකට ඉතින් ඔච්චර තරහ ගන්න ඕනේ අයියේ යන්න ටීචිනවා ආ ළමයිනේ ආයිබෝන් ආයිබෝන් ටීචර් අද අර තඩි මාත මිස් නැන්ද ඈ කොල්ලෝ කවුද ඒ තඩි මාත කිව්වේ ඇයි ඇයි ටීචර් අර හැමතිස්සෙම නැට්ට පාග ගත්තා වගේ ඉන්නේ තරහ ගිහිල්ලා මිස් කෙනෙක් ඒ මිස් ටීචර් ආ ඒ ටීචර්ද ඒ ටීචර්ද නිවාඩු ළමයෝ ටීචර් ටීචර්ද මොනවද උගන්වන්නේ අපිට උගන්වන්න කලින් ළමයිනේ ඔයාලට අලුත් කෙනෙක් හොයන්දුන්නලා දෙන්න තියෙනවනේ අඩේ ඒ කවුද ටීචර් මේ ළමයෝ ආව නම් මෙයාට ටීචර් ළමයිනේ මෙයා තමයි ඔයාලගේ පන්තියට අලුතෙන් එන ළමයා බලපංකෝගේ මූණේ හැටි කටත් තුලුක් කළා වගේ නිකන් හොරන් ඔටෙක් වගේ දෙවන්න මොකද්ද ටීචර් මූගේ නම මේ ඒක ඔයාලා පොඩ්ඩක් අහලා දැනගන්නකෝ ඉතින් දැන් ඉතින් එක පන්දේ යාළුවනේ මට දැනුයි මතක් වුණේ ප්‍රින්සිපල් සර් එන්න කියලා කිව්වා පණිවිඩයක් කියන්න මම පොඩ්ඩක් ගිහිල්ලා ඒක අහගෙන එන්නම් එතකල් ඉන්න ඕනේ දඟ වැඩ කරන්න නැතුව ඕකේ ටීචර් මේ යනවනේ ටීචර් ගියා ගියා බන් ටීචර් මේ උඹ මෙතන වාඩි යන්කො උඹේ නම මොකද්ද බන් අන්නා පන්න හාමුගේ කටවුල් මුටයියා හා යකාගේ නමන්නේ බන් මේක කවුද බන් මේ නම දැන්නේ උඹට නේ අපේ ගෙදරින් දාලා තියෙන්නේ බං පරම්පරාවෙන් ආපු නවක්ල කියලා මරු නම බං ඒක ඉතින් ඉතින් ගේමංගුඹේ විස්තර උඹ මොකද බං හදිසියෙන් මේ ඉස්කෝලේට ආවේ මං හිටපු ඉස්කෝලේ මාව අස්කරා බං ඒකයි මං මෙහෙට ආවේ ඒ මොකද බං ඒ හදිසියෙන් උඹ ඉස්කෝලෙන් අස්කරේ මේක දිගේ කතාවක් බං හරි හරි දිග උනාට කමන්නේ කියපංකෝ බලන්න මම එක පාරක් ඔෆිස් එකට යනකොට අපේ ප්‍රින්සිපල් සර්ුයි තව මිස් කෙනෙකුයි මොකද්ද නැටුමක් නටනවා කාමරේට වෙලා ඊට පස්සේ මං ඒක දැක්ක කියලා ප්‍රින්සිපල් සර් මාව අස්කරා බං යකෝ යකාගේ ප්‍රින්සිපල් කෙනෙක් නියකෝ ඒ එහෙම ඉතින් නැටුම් නටනවා කියලා එහෙම අස්කරන්න පුළුවන්ද ළමයි හිතුණ හිතුණ පළියට වැඩේ තියෙන්නේ බං ප්‍රින්සිපල් සර්ගේ වයිෆ් ආවා මං ඉතින් වයිෆ් පේකංගම ඔෆිස් එකට ගියේ ඒකනේ කේස් එක උනේ මරු මරු වංගු බක් කරන වැඩ කමන්නේ කමන්නේ අපේ ස්කෝල්ට හරි ආවනේ අයියේ යන්න ටීචර් එනවා උට ටීචර් කලින් එනවා ආ ළමයිනේ අඳුර ගත්තද ඉතින් යාළුවව ඔව් ඔව් ටීචර් පොර නම් ඉතින් අපිටම සෙට් වෙන ඩයල් එකක් තමයි මේ ළමයිනේ ඔයාලට දෙන්න සතුටුදායක ආරංචියක් තියෙනවා දැනුයි මට ප්‍රින්සිපල් සර් කිව්වේ ඒ මොකද්ද ටීචර් පින ට්‍රාන්ස්ෆර්වත් යනවද අයියෝ නෑ නෑ කොල්ලෝ එහෙනම් ටීචර් පෙන්ෂන් යනවද අනේ නෑ ළමයිනේ ප්‍රින්සිපල් සර් කිව්වා මේ වාරේ තමයිලු ඉස්කෝලේ ට්‍රිප් යන වාරේ ඒකින්ද ඔයාලට පුළුවන් ට්‍රිප් එකක් යන්න මොකද කියන්නේ ළමයිනේ අඩේ මරුනි ටීචර් අපි කැමති ටීචර් එහෙනම්ම කැමති එහෙනම් ළමයිනේ මම ප්‍රින්සිපල් සර්ට කියනවා මේ පන්තියට ට්‍රිප් එකක් යනවා කියලා ඉතින් කොහෙද යන්නේ අපි ඔය යන්නද ටීචර් අපි කොළඹ යමු ආපෝ කොල්ලෝ වෙන තැනක් ඇත්තම නැද්ද ට්‍රිප් යන්න කොළඹ විතරමද තියෙන්නේ යන්න එහෙනම් ටීචර් වෙන කොහෙ යන්නද මටත් අයිඩියා එකක් නැහැ. එහෙනම් ඉතින් අපි කොළඹම දාගමුකෝ. හෙට එනකොට ඔයාලා ගෙවල් වලින් අස්සනකුත් තරම් ලියුමකුත් තරම් එන්න ට්‍රිප් එක යන්න. මොනද?
ඕකේ ටීචර්. මං නම් ඉතින් සුපිරි ලියුමක් හදන් ආවා. නේ? ඒ මොකටද මං ඒ ලියුම්? අපෝ උඹට මතක නැද්ද බං? ඊයේ කිව්වේ ටීචර් ගෙදරින් කැමැත්තරන් ලියුමක් අරන් එන්න කියලා අස්සන කොයි සල්ලි. හෙට මේ ට්‍රිප් එක යන්න. අනේ මට අමතකුණානේ බං. දැන් මොකද කරන්නේ මං? අයියෝ ඕක ගැන වැඩි හිතන්න ඕනේ නෑ බං. ඔය පොතකින් කොලයක් අරලා ලියුමක් ලියලා දීපංකො. මං අස්සන ගාලා දෙන්න. අඩෝ සිරාවටම අවුලක් නැති වෙයිද බං? නෑ නෑ අයියේ. මොන පිස්සුද? මගේ ලියුම තස්සන් කළා දුන්නේ මොටයි අයියා තමයි. එහෙනම් මට කිසි අවුලක් නැහැ. මාත් එන ඕන්න. ළමයිනේ. ටීචර්. හරි ළමයිනේ. දැන් හැමෝම ටිප් එක යන්න ලෑස්තිද? ලියුම් ගෙනාවද? කොහොමද විස්තරේ? අපි ඕල්වේස් රෙඩි ටීචර්. අපි ඔක්කොම යන්න කැමති ටීචර්. ෂා බොහොමගේ බොහොමගේ. එහෙනම් ඉතින් හැමෝම මට ලියුම් ටික දීලා දැන් ගෙදර ගිහිල්ලා හොඳට ලෑස්ති වෙලා හෙට උදේ 6 වෙනකොට ස්කෝල් ඉස්සරහට එන්න ඕනේ අනිවාර්යෙන්ම. ටීචර්, I have one question. මොකියාද? අහපන්ක බලන්න. අපි කැම බීම ගේන්න ඕනේ ටීචර්. මොකක්ද ඇඳගෙන ඉන්න ඕනේ අපි? අනික කොහෙද යන්නේ අපි? අනේ තව පොඩ්ඩෙන් අමතකනවනේ විස්තරේ කියන්න. ළමයිනේ හෙට උදේ 6 වෙනකොට අපි මෙහින් පිටත් වෙනවා. ඔයාලට කැමති පහසු ඇඳුමක් ඇඳන් ඉන්නකෝ. කැම බීම ඉතින් හදාගෙන ඉන්න. වැඩිපුරත් ගේන්න මාත් ඉන්නවනේ. තව අපි කොළඹ තමයි ඉතින් යන්න දාගත්තේ. කොළඹ සූ එකට යනවා. ඔයාලා කිව්ව වගේ කෝගානා බකුණට යනවා. ආයේ කෞතුකාගාරයට යනවා. ගහලෝකාගාරයට යනවා. අපෝ ටීචර් හැමදාම යන රූට් එකනේ. අව් අව් කොල්ලෝ ඉතින් මේ ගමේ අපිට වෙන කොහෙ යන්නද? කොළඹ ගිහින් පොදු වේලාවකින් ගිහිල්ලා බලලෙමු. හොඳයි එහෙනම්. හෙට හම්බෙමු ළමයිනේ. මට ගැතෝ දෙන්නෙන්න හෙට. ඕකේ ටීචර්. අම්මේ දැන් කීයද වෙලාව? යන්නේ නැද්දනේ? ඒක තමයි මේ බැලුවේ. මේ ළමයි ටික තාම නෑනේ. ආ ප්‍රින්සිපල් සර් නම් එනවා. මේ ළමයි ටිකට මොකද උනේ? ආ ටීචර් ගුඩ් මෝර්නින්. ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් සර්. ටීචර් තාම ළමයි ටික ආවේ නැද්ද? මේ බස් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි සර් මාත් මේ බැලුවේ. ළමයි ටික තාම නෑනේ. මොන්ට මොකක් හරි කරදරයක් වෙලාද මන් දන්නේ. අම්මෝ හොඳටම පරක්කුණානේ අද. අඩෝ සුපිරි බස් දෙකක් ගෙනල්ලා නේද ට්‍රිප් එක යන්න. ඒ කිච්චෝ අම්මට උඩු කසල්. උඹ ගියේ නැද්ද? මං ඉතින් උඹලා සෙට් එකම උදෙන්න ගිහිල්ලා මාව දාලා ගිහිල්ලා තමයි කියලා. අඩෝ නෑ නෑ බං. මට චුට්ටක් නිඳ ගියා. මේ බලපංක ලස්සන බස් දෙක. නිදි බස් එකයි කහ බස් එකයි. ඒක තමයි බං සුපිරි. පත්ත බස් දෙක බං. ඒසි මං හිතන්නේ. අර ටුවරිස්ලා ආරයි යන්නේ. ඒ වගේ බස් දෙකක් බං ගෙදන්න තියෙන්නේ අපිට යන්න. සුපිරි මං. මේ මං හිතුවේ නෑ බං පින අපිට මේ විදිහට සුපිරියට සලකයි කියලා. ඒක තමයි බං මට පුදුමේ. මේ අපි පොඩ්ඩක් ළඟට ගිහිල්ලා බලමුද බං. පිස්සුද බං උඹට? අපිට අර ග්‍රවුන්ඩ් එක ළඟට එන්න එන්න කිව්වේ. යමංකෝ එතනද? ඈපේ උඹත් පුදුම බයක් නේ තියෙන්නේ. හරි හරි යමංකෝ. ටීචර් දැන් හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. ළමයිගේ ගෙවල් වලටවත් කෝල් එකක් දීලා බලන්නකෝ. අද ගිහිල්ලා අදම එන්නත් එපැයි අපි. එහෙම කෝල් දෙන්න ඕනේ නැති ටීචර්. ඔය එන්නේ ළමයි ටික කිව්වා වගේම. මේ මචං දැක්කද උඹලා බස් දෙක? සුපිරි බස් දෙකක් නේද බං? ඔව් බං අන්න අරගේ පාක් කරලා තියෙන්නේ නිල් පාට බස් එක්කුයි කහ පාට බස් එක්කුයි. ඒ අතර අස්සේ සීටි බීම ගලකුත් ගහලානේ. අඩෝ ඒ බස් එකේ යනවා කියන්නේ සැප කඳේ ඈ. මේ ළමයිනේ දැන්වත් එනවද? පරක් වෙලා තියෙන්නේ. ආ හරි ටීචර් මේ එනවා. මේ ප්‍රින්සිපල් සර් උත් ඇවිල්ලා ඉන්නේ. ඒක තමයි බං සික් කිසි ආතල්යක් ගන්න නැති වෙනවද නම් අපිට. මේ ආතල් වගේද බං? බලපංකෝ අර ටීචර්ගේ කෙල්ලගේ ලස්සන. හරි නම් මං ගැනද කොහෙද කතා කරන්නේ? අපෝ මොකද්ද බං? ආව විතරයි පටන් ගත්ත සෙවල පෙරන්ද. හරි හරි බං. කොල්ලෝනේ ඉතින් කෙල්ලෙක්ට ලයින් එක ගහන්න නැතෝ ඉතින් ඇන්ටිලට ලයින් ගහන්නද බං? හැබැයි ඔන්නේ මං දන්නෙත් නෑ. මම නම් නෑ ඔන්න ගුටි කාලා. මේ ළමයිනේ ඇති නේද ඔය කියෙව්වා? ටීචර් දැන් යන්න අපි. යන් යන් යන්න කලින් එක ළමෙන් කඩුවෙන් ඔයාලගේ කො මොටයියා. ඇයි ටීචර් ඌ ආවේ නැද්ද? අපි හිතුවේ එන්නේ නැති කියලා. නෑනේ දරුවෝ ඒක නෙමේ අපි ටිකක් බලන් ඉඳගෙන. එතකොට මොකද කරන්නේ? ට්‍රිප් එක යන්න වෙන්නේ නැද්ද? නෑ නෑ ළමයිනේ ට්‍රිප් එක නම් යනවා අනිවාර්යෙන්ම. ආ එහෙනම් කමක් නෑ සර්. ටීචර් මේ අර මොටයියා එන පාටක් නෑ. මුන් ටිකවත් දාගෙන යන්න ටීචර් අපි. ඔව් නේ සර්. එහෙම කරමු අපි එහෙනම්. ළමයිනේ. යස් සර්. අපි එනකල් ඕගොල්ලෝ බස් එක ළඟට ගිහිල්ලා ඉන්නකෝ. හොඳයි සර්. සර් අපි දැන් මොකද කරන්නේ? අර මොටයියා නැතුව තමයි යන්න වෙන්නේ. තවත් හිටියොත් නම් පරක්කු වෙනවා අපිට. ඒක තමයි ටීචර් මාත් මේ බැලුවේ. අපි තව විනාඩි 5ක් විතර පල්ලල යමුකෝ. හොඳයි සර් එහෙනම්. එහෙම කරමුකෝ අපි. මේ මචං බලහන්කෝ මේ සුපිරි බස් දෙක. මං නම් ජීවිතේට හිතුවේ නෑ බං පිනා මේ වගේ බස් දෙක අපි එක්කන් යයි කියලා. පිනා හරි හොඳ එකා බං. මේ මචං
මොකද බං ඒ පාර? අර වෙනෙම් බස් වලට නම් දානවා වගේ අපිත් මේ බස් දෙකට නම් දෙකක් දාගෙන යන්නේ බං. එතකොට සුපිරිනි. අඩෝ සුපිරි අයිඩියක බං. උඹටත් මොලේ තියෙනවනේ බලන් යනකොට. හරි දැන් මොකද්ද දාන නම කියහඟ මේ බස් දෙකට? නිල් පාට බස් එකයි කහ පාට බස් එකයි. අයියේ! මොකද පින්පුතෝ ඒ පාර? මම මේ නිල් පාට බස් එකට ආසයි. මම ඒකට නම දාන්න දෙයි. අඩේ! එහෙනම් එහෙනම් වරංගු ඉස්සරහට ඇවිල්ලා හොඳ නමක් බලලා දාපන් ගේන. හරි දැන් බස් එක දිහා බලලා කියහඟ හොඳ ගැළපෙන සෙට් වෙන නමක්. හරි අයියේ. සුපිරි නමක් ආවා මගේ ඔළුවට. කියපන් කියපන් බලන්න. නිල පබලු. මොන විකාර නමක්ද මං ඊ ජීවිතේට ඔය ඇහැව්වමයි. ඉතින් අයියේ සාමාන්‍යයෙන් බස් වලටයි කෝච්චි වලටයි කෙල්ලන්ගේ නම් නිදාන්නේ. ඒකින්ද මං නිල් බස් එකටත් එහෙම කරේ. හරි හරි මොකක් හරි. දැන් අනිත් බස් එකට කවුද නම දාන්නේ? මේ මං දාන්නම් බං. අනේ මෙන්න මොටයි ඇවිල්ලා. මොකද මොටයි පරක්කුනේ? පොඩි අකරතැබ්බයක් වුණා බං. දැන් නම් ඒක හරි. මොකද කියන්නේ? මම නම දාන්නද මේ බස් එකට? මේ ළමයිනේ. ටීචර්. මේ අපි යමුනේ දැන් බස් එකේ. හොඳටම පරක්කු වෙලා තියෙන්නේ. හොඳයි ටීචර්. හැබැයි මේ කහ බස් එකට නම දාලාම අපි නගින්නම්කෝ. මේකට අපි කහ කුරුල්ල කියලා දාන්නම් නේද? නෑ නෑ කිච්චෝ. කහ කිරිල් කියලා දාන්න. මොකද ඉතින් කෙල්ලොන්ගේ නම්නි කොහොමද දාන්නේ ඔවට? ඔව් නේද සර්. මටත් අමතකුණා ඒක. දැන් අපි මොන බස් එකට නගින්නේ ටීචර්? මේ නිල් බස් එකටද කහ බස් එකටද? ඔය දෙකෙන් එකටවත් නෙමෙයි පුතේ. ඒ කිව්වේ ටීචර්. ඔයාලා ට්‍රිප් එක යන්නේ ළමයිනේ ඔය කහ බස් එකේ නිල් බස් එකේ නෙමෙයි. මෙන්න මේ රතු බස් එකේ. මේ සීටීවී බස් එකේ. මොකක්? සීටීවී බස් එකේ ට්‍රිප් යන්නේ?